සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකෙන්. මම නජිත් මාතරගේ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ත්‍රස්තවාදය විනාශ කිරීමට එක්ව කටයුතු කරන්නයි ජනපතිගෙන් ප්‍රකාශයක්. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී යුරෝපා සංගමයත් තුරුකියත් ශ්‍රී ලංකාව සමග. ත්‍රස්ත සැකකරුවෙකු ළඟ තිබී රත්රන් තොගයක් අත්අඩංගුවට. කටාර් රාජ්‍යයේ විශිෂ්ට ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාවට. ත්‍රස්තවාදීට සහය දුන් 160,000කගේ ට්විටර් ගිණුම් අත්හිටුවේ. මුදල් හා රත්රන් තොගයක් සමග ත්‍රස්ත සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. විමර්ශන බිහිවුම්වලදී බිම සැකකරු අත්අඩංගුවටගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ. ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ මගිනුත් තවත් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගත්තා. බුහාරි මොහමඩ් රාෆික් නැමැති මේ සැකකරු ගල් විහාර පාර දෙහිවල ලිපිනේ පදිංචිකරුවෙක්. මොහුත් මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සමග සම්බන්ධකම් තිබෙන බවට ලැබුණු තොරතුරක් මතයි කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ වගේම TB ජයමාවත කොළඹ 10 ලිපිනේ පිහිටි මේ සැකකරු සේවය කරන පෞද්ගලික ආයතනයේ තිබෙන ඔහුගේ නිල කාමරය පරීක්ෂා කිරීමට ලක් කළා පොලිසිය. එහි නිල කාමරේ මේ සැකකරුගේ නිල කාමරේ සංගවා තිබූ මුදල් රුපියල් 183කට අධික මුදලකුත්, ඒ වගේම ග්‍රෑම් 776කට අධික එනම් පවුම් 97ක් පමණ වෙන රන්ආභරණත් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම මේ සැකකරුගේ දෙහිවල පිහිටි සුපිරි නිවසකුත්, ඒ වගේම තවත් බැංකු ගිණුම් කිහිපයකුත් අනාවරණය වුණා. මේ සැකකරුවත් රඳවා තබාගෙන විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර කාත්තන්කුඩි ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවටගත් සැකකරු සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. තුර්කි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙදත් ඕනාල් මහතා අර්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේදීත් ත්‍රස්තවාදයට එරෙහි පියවර ගැනීමේදීත් ත්‍රස්තවාදය තුරන් කිරීමට ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දෙන බව තුර්කී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ බව සඳහන් කළා. තුර්කී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සෙදත් ඕනාල් මහතා අර්ලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේදීත් ත්‍රස්තවාදයට එරෙහි පියවර ගැනීමේදීත් තුර්කිය ශ්‍රී ලංකාව සමග එක්ව සිටිනවා. මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දෙන්නයි තුර්කි ජනාධිපති රෙසෙප් තායිප් එර්ඩොගන් හා එරට විදේශ කටයුතු අමාත්‍යවරයා තමාට දැනුම් දුන් බවයි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ. දෙරට අතර ආර්ථික බුද්ධිංශ හා හමුදාමේ සහයෝගීතාව තරකර ගැනීමටද තුර්කි නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී කැමැත්ත පළ කළා. දෙරට අතර ආරක්ෂක වෙළඳ ආයෝජන හා සංචාරක යන ක්ෂේත්‍රවල ද්විපාක්ෂික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බව යුරෝපා සංගමය පවසනවා. ශ්‍රී ලංකාව මේ වන විට ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටුන්ලායිමර්ග් මහතා පවසනවා. යුරෝපා සංගමය සෑම විටම ශ්‍රී ලංකාවේ සමීප හිතවතෙකු සහ හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කරන බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ. ත්‍රස්තවාදී තර්ජනයට විසඳුම් සෙවීමේදී ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබා දීමට සූදානම් බව ඔහු අවධාරණය කළා. පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සහ මානුෂීය ආධාර වශයෙන් යුරෝ මිලියන 760කට අධික මුදලක් ලබා දී තිබෙනවා. GSP Plus සහනය ලබා දීම තුළින් අපනයන ආදායම වැඩිකර ගැනීමටද ශ්‍රී ලංකාවට හැකිව බවයි යුරෝපා සංගමය පවසන්නේ. ඕනෑම රටකට ආදර්ශයක් ගත හැකි ආරක්ෂක ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනි ඇලීනා ටෙප්ලිස් මහත්මිය පවසනවා. ITN ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළා.
The US government is engaged with the government of Sri Lanka in supporting and helping through FBI and military intelligence. Here with me today, US Ambassador to Sri Lanka, Elena B. Teplitz. Ambassador, I'm honored to have you in our discussion. We would like to know the level of engagement, and as the Ambassador of Sri Lanka, US Ambassador of Sri Lanka, how do you feel this? Well, Samantika, it's a great opportunity to have a chance to discuss these important issues with today. In terms of the vicious terror attacks, just heartbreaking results from that, from Easter Sunday. We want to engage with our partner and our friend Sri Lanka, and not just the government, but with the people as well. We've been working to do that since the moment these attacks happened. We have been talking about the military cooperation. How they work, and are they providing technical cooperation, or are they working hand in hand with Sri Lankan military forces? At the request of the government of Sri Lanka, we have brought the FBI, the Federal Bureau of Investigation, here to support the effort of authorities. As a part of that, we have been working to supply technical support, and hopefully that's going to yield a good result. In fact, I think we've seen very rapidly that the government has successfully brought into custody people who are believed to be a part of this attack group. We have been talking about the kind of attacks. This is kind of a different form of attack. US is also experiencing this situation. What's your thoughts on this situation? Well, there is a phenomenon of global terrorism. It's very, it's a terrible thing, really, for the world that this is out there. And for countries, for societies, for communities, there's a deep need to reject extremism of all forms. I think Sri Lanka has many best practices that it can now borrow as it has to embark on its path to reassure people and look at the security structure. In the aftermath of this attack, you took measures to provide a concessional loan to Sri Lanka. Could you please elaborate on this? Actually, Samantika, it is not a concessionary loan. Our Millennium Challenge Corporation Compact is a grant, which means that it's a gift. Up to $500 million will be provided to the government of Sri Lanka, working to manage a project that will help address problems in the transportation infrastructure, helping get goods, for example, from other parts of Sri Lanka to the port in Colombo so that they can be exported abroad, looking at how to ease traffic congestion and make improvements on the ring road around Kandy, for example. These are the kinds of things we'll work on. The government of Sri Lanka will retain total control over this project, but we'll do so, we'll manage this project under jointly agreed upon terms. ජාති ආගම් හා දේශපාලන වශයෙන් බෙදී වෙන් නොබී ත්‍රස්තවාදය නම් පොදු සතුරා විනාශ කිරීමට සියලු දෙනා එකට එක් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා අවධාරණය කරනවා. මධ්‍යම පළාත් දේශපාලන නායකයන් රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ මහනුවර ජනාධිපති මන්දිරයේදී දේශපාලන වශයෙන් එකිනෙකා විවේචනය කරමින් හා ජාතිවාදයේ වපුරමින් බෙදී වෙන විට ශක්තිමත් වන්නේ ත්‍රස්තවාදයේ බව අමතක නොකළ යුතුයයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයටම අභියෝගයක් වූ අන්තවාදී ත්‍රස්තවාදයේ නම් පොදු සතුරා විනාශ කිරීමේදී රටක් ලෙස සංහිඳියාව ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. රටේ මතුපරපුර වෙනුවෙන්ද ජාති හා ආගම් වශයෙන් බෙදී වෙන්වී එකිනෙකා දෙස වෛරයෙන් බැලීමට කිසිවෙකු ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියා. ත්‍රස්තවාදී මැඩලීමට ආරක්ෂකංශ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළා. අපිට අද ජාතික ආරක්ෂාව පිළිබඳව ස්ථාවර තත්ත්වයේ පවත්වාගෙන යෑම පිළිබඳව ජනමතයේ මිනිසුන්ගේ මනස සංසුන් කිරීමේදී තිබෙන ලොකුම අභියෝගය සමාජ විබ්බඩ විසා මාධ්‍ය. ඔවුන්ට තිබෙන නිදහස ඔවුන් කොතෙක් දුරට සදාචාරාත්මකව පාවිච්චි කරනවද කියන ප්‍රශ්නය. රට සංසුන් කරන්න ආණ්ඩුව ගන්න උත්සාහයේදී ආරක්ෂක හමුදා කරන කැපකිරීම්වලදී ඒ ඇතිවන අවුල් සහගත තත්ත්වය රට සාමාන්‍ය අතර පත් කරලා රටේ ස්ථීර සාමයක් කියන එක පෙන්වන්න එක්තරා විදිහක බාධාවක්. ඔබටත් මේ රටේ සියලු දෙනාටම අවශ්‍ය වෙලා තිබෙන්නේ මේ ඔබෙත් මගෙත් රට යහපත් රටක් බවට පත් කරගන්න. ත්‍රස්තවාදී ව්‍යාපාරවලදී ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර ලෝකයේ කිසිම තැනක
පැවතුනේ නැහැ ස්ථිරව. ඒ නිසා මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයත් ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තර වශයෙන් උත් විනාශ වෙනවා. ඒ ජාත්‍යන්තර වශයෙන් විනාශ වෙන තෙක් අපි අපේ රට රැක ගන්න ඕනේ. මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම සිංහල දමිළ මුස්ලිම් ජන කොටස්වල තිබිය යුතු ඒ සංහිඳියාව ආගමික සංහිඳියාව මේක ඉතාමත් වැදගත් වෙනවා. රටක තියෙන මෙවැනි විලාවක මෙවැනි ඇති වෙන ජාතික ව්‍යසනයකදී ඛේද වාචකයකදී ඒ ප්‍රශ්නෙට අපි මූණ දෙන්න ඕනේ. මෙතෙන්දී අපි බෙදෙන්න හොඳ නැහැ. එකිනෙකා විවේචනය කරගන්න හොඳ නැහැ. එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ඔක්කොම විනාශ වෙනවා. එහෙම වුණොත් ශක්තිමත් වෙන්නේ ත්‍රස්තවාදීන්. මඩකලපුව උසස් අධ්‍යාපන ආයතනයේ ඇතුළු සියලුම උපාධි පිරිනැමීමේ පෞද්ගලික අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනයට යටත් කර ගත යුතු බව ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය අවධාරණය කරනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබඳ මේ රටේ විශාල සංවාදයක් ඇති වුණා. මේ රටේ උසස් අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කළ යුතුයි කියන බලගතු මතවාදයක් රටේ ඇති වුණා. මෙවැනි විශ්වවිද්‍යාල සම්බන්ධයෙනුත් ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ මේක හුදෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට සීමා වුණ කරුණක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම නියාමනයන්ට යටත් රජයේ විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කරගන්නවා නම් ඒ සඳහා වූ ඒ සියලු නියාමයන් සලකිල්ලට ගෙන කළ යුතුයි කියන එකයි අපේ අදහස. මේ ඉස්ලාමීය ගල්ෆ් කලාපයේ රටවලින් ඇවිල්ලා ඉන්න ඉස්ලාම් ආගම දේශනා කරන උගන්වන අරාබි භාෂාව උගන්වන ගුරුවරුන් රට තුල ඉන්නවායි කියන එක පැහැදිලිව පෙනියනවා. හැබැයි ඒ ගුරුවරුන් මොනවද කරන්නේ, මොනවද උගන්වන්නේ, සොයා බලන යාන්ත්‍රණය මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවට අමාත්‍යාංශයට නැහැ. වහාම මේ සියලුම ඉස්ලාමීය අධ්‍යාපන ආයතන කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනයට මේක යටත් කරන්න. අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය තුන්වන දිනටත් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණා. එහිදී මැතිඅමතිවරුන් කිහිප දෙනෙකු අදහස් පර කළා. මම හිතනවා ආරක්ෂක තත්ත්වයට අතිරේකව ආර්ථිකය යළි ගොඩ ගැනීමට කල්පනා කරන්න ඕනේ. ද මිස්රි ශ්‍රවුන්ස් බැටිකලෝ ශාර කැම්පස් මේ විශ්වවිද්‍යාලය වහාම ආණ්ඩුවට ගන්න කියලා අපි කියනවා. මේකේ අයිතිකාරයෝ කවුද, කාටද කොටස් තියෙන කියලා ප්‍රශ්නයක් නැහැ. මේ නැගිරිට පළාතේ විශ්වවිද්‍යාලය 2013 පටන් ගත්තේ, ඒක පසුගිය රජ කාලේ පටන් ගත්ත දෙයක්, අපේ ආණ්ඩුවෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි. හැබැයි අඩුපාඩුකම් තියෙනවා නම් අපි ඒක හොයලා බලමු. අපේ රජයේ කාලේ එහෙම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා කිසිම අවසරයක් දීලා නැහැ. 2013 තමයි අක්‍රති ස්පාකිරා ෆවුන්ඩේෂන් එකට දීලා තියෙන්නේ අවුරුද්දකට 491,200 තාම එහෙමයි, ඒක තාම එහෙමයි, තාම විශ්වවිද්‍යාලයක් කළා නැහැ. ඉදමතුනේ 2013 හිරා ෆවුන්ඩේෂන් එක රෙජිස්ටර් කරේ 2014. මෙව්වා අපි දෙගොල්ලෝ පිළියරගෙන මේකට විසඳුමක් හොයමු. මේක වෙනම කතාවක්. ජූලයි 3, 2015 එවකට උසස් අධ්‍යාපන ඇමති වෙරි සරත්වඩුගල් මහතා ලියුමක් ලියලා තියෙනවා මේක විශ්වවිද්‍යාල කැඩේට පිළිගන්න කියලා. ව්‍යාපාර නාණ්ඩුව එක පිළිගත්තේ නැහැ. මහානායකවරුන්ට කැමති විදියට, විහාරාධිපතිවරුන්ට කැමති විදියට වෙසක් උත්සවයේ සවරන්න අවසර දීලා තියෙනවා. රජයේ අවශ්‍ය උදව් ආරක්ෂාව ලබා දෙනවා. අපිට සමාජයක් විදියට අන්තවාදීව කටයුතු කරන්න බෑ. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, ඕනෑම සමාජයක් ඉදිරියට අරගෙන යා යුත්තේ මධ්‍යස්ථ මතධාරී. එතකොටයි සමාජයක් රටක් ඉදිරියට යන්නේ. මුස්ලිම්, වහාබි අන්තවාදීන්ට කිසිම ආකාරයක සමාවක් බුරුලක් දෙන්න බෑ. අන්තවාදී මත අපි පරාජය කරන්න ඕනේ. කනගාටුයි කියන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය දැක්කොත් බැලුවොත් එහෙම මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ඉතාමත්ම කනගාටුදායක ආකාරයේ ෆේස්බුක් පෝස්ට් එහෙම අපි දකිනවා. ඒවා කියවන සාමාන්‍ය මුස්ලිම් ජාතිකයින් තවත් අන්තවාදයට තල්ලු වෙනවා මිස මැදට මෙහාට අපිට ගන්නට පුළුවන් වෙන්නේ නැහැ. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරලා එම ව්‍යාපාරය වැසීමේ හේතුවෙන් බිස්නස් එක අයිතිකාරය කොහොම නැත්නම් තව බිස්නස් එකක් කරගනි. ව්‍යාපාරයේ යෙදෙන රස්සා කරන අය ඉන්නවා. ඔවුන් රස්සා නැතුව පාරට තල්ලු වුණාම ඔවුන් යන්නට ඉඩ තිබෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව පැත්තටද, එහෙම නැත්නම් අන්තවාදයටද. අපිට මේ ගරු සභාවට පැවිදි ඇති අභියෝගය වන්නේ මේ අවාසනාවන්ත සිදුවීම හරහා බිඳ වැටුණු ආරක්ෂාව, ආර්ථිකය, සංහිඳියාව ගොඩ නැගීමත් මේ ජනතාව තුළින් නැති කිරීම. ඒක අපිට තියෙන ලොකු අභියෝගයක්. අප සියලු දෙනා එකවන්ව එකමුතුව මෙම තත්ත්වයෙන් මිදී රට ගොඩ නැගීමට දායක විය යුතුයි අපි විශ්වාස කරනවා. මොනයම් හෝ ආගමක් නාමින් ඇතිකරන ත්‍රස්තවාදය මිනිස් ඝාතන, දේපළ හානි කිරීම ආගම නෙමෙයි. මොකද ආගම කියන්නේ මනුෂ්‍යත්වය ගැන කතා කරන දෙයක්. මුස්ලිම් බහුතරයක් ජීවත් වෙන පාලකයෝ ඉන්න රටවලවත් මේ ලංකාවේ තියෙන ඕගොල්ලොන්ගේ නීති නැහැ. මේක තමයි ඇත්ත. එනිසා මේවා පිළිබඳව ලාංකීය විදියට හිතලා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් මුස්ලිම් ජන සමාජයටත් හදලා දීමේ වගකීම තියෙනවා ප්‍රජාක් හැටියට.
දැන් මේ මොහොත වෙනකොට සමස්ත මුස්ලිම් ජනතාවම ශ්‍රී ලංකාවේ විත්තිකාරයෝ බවට පත් වෙලා තියෙනවා සහ පත් කරමින් පවත්වනවා. ඉතින් මේකට දේශපාලඥයෝ මාධ්‍ය මේ ඔක්කොම වග කියන්න ඕන. හැබැයි ඒකට මම දොස් කියන්නෙත් නැහැ. මොකද හේතුව මරාගෙන මැරෙන කට්ටිය මුස්ලිම් නමින් පෙනී හිටපු ත්‍රස්තවාදීන්. අහු වෙන කට්ටියත් මුස්ලිම් නමින් පෙනී ඉන්න ත්‍රස්තවාදීන්. අන්තර්ජාලය සරිසරනවා කන්‍යාවියෝ 72ක් ලබා ගන්න මේ ස්වර්ගයට යන්න තමයි මේ මරාගෙන මැරේ. කන්‍යාවිය කෙසේ වෙතත් ස්වර්ගයටවත් යන්න හැම වෙන්නේ නැහැ ඔයක්ුන්ට. මේ ත්‍රස්තවාදීන් විසින් පාවල දුන්නේ සමස්ත මුස්ලිම් ප්‍රජාවම. මේ ත්‍රස්තවාදීන්ව අල්ලනවා වගේම ඔවුන්ට උපරිම දඬුවම් දෙන්න ඕන කියලා මරණ දඬුවම දිය යුතු කියලා මම යෝජනාව ගෙනල්ලා තියෙනවා. අපි සියලු දෙනාගේ වක්කීමක් තමයි මේක මෙතනදී කතා කරලා ගිහිල්ලා ගමේ ගිහිල්ලා චූන් කරන එක නෙමෙයි. ගමේ ගිහිල්ලා අවුස්සන එක නෙමෙයි. සැකේ නැති කරලා අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට එකට ජීවත් වෙන්න පුළුවන්, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න කියලා මේ නායකව තුන් දෙනාගෙනොත් අනිත් පක්ෂවලනොත් ඉල්ලා සිටිනවා. පසුගිය 21 වෙනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසිදු අවස්ථාවක ගුවන් ගමන් අඩපණ වීමක් සිදු වී නැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. අපි සිවිල් ආයතනයක් වශයෙන් මේ අවස්ථාවේදී අපිට තියෙන වගකීම් දෙකෙන් ප්‍රමුඛත්වය ගන්නවා ආරක්ෂාව, දෙවනය පහසුකම් සල්සාදී. මේ අතර සමබරතාවයක් හදාගන්න අපහසුයි මේ වගේ අවස්ථාවන් වල. වැඩිපුර වේටේජ කියාවි ආරක්ෂාව සම්බන්ධව ඉතින් එතෙන්දී වෙන අපහසුකම් ගැන ඉවසීමෙන් කටයුතු කරන්න කියන එකත් සැලසුම් වලට අනුව කටයුතු කරන්න ඒ පිළිබඳව දැනුවත් වෙන. මේ දක්වා අපි කිසිම අවස්ථාවක ආයතනයේ ගුවන් ගමන් පිළිබඳව කඩපණ වීමක් සිද්ධ වෙලත් නැහැ. ඒ කටයුතු වල ප්‍රමාදයන් බාධාවන් කිසි දෙයක් නැහැ. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කළමනාකරු එච්.එස්. හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ගුවන් මගීන්ට උපරිම පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවයි. ගුවන්තොටුපළට මගීන්ට පැමිණීමේ දුෂ්කරතාවයක් පමණයි පැන නැගුණේ ආරක්ෂක පියවරයන් හේතුවෙන්. අපි දැන් සිදු කරන සෑම කටයුත්තක්ම අපි කරන්නේ ඒ අපහසුකම් ක්‍රමක්‍රමයෙන් ඉවත් කරලා ඉවරලා මගීන්ට උපරිම පහසුකම් සැලසීමේ ක්‍රමවේදයන් තමයි අපි සකස් කරමින් යන්නේ. හදවත් යාකරන රන්මාවත් මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන අනිත්‍යා ආරම්භ වෙනවා. දිවයින පුරා මාර්ග සංවර්ධනය ඉලක්ක කර ගනිමිනුයි මෙම සංවර්ධන සංග්‍රාමය ක්‍රියාත්මක වන්නේ. මහා මාර්ග, මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ සංකල්පයකට අනුවයි හදවත් යාකරන රන්මාවත් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත්තේ. මාර්ග හා පාලම් ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරෙන්නේ දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි. එහි සමාරම්භක ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර මල්වල මංසන්ධියේදී අනිද්දා පෙරවරු 9:30ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙම මාර්ග සංවර්ධන සංග්‍රාමය තුළින් දිවයිනේ මාර්ග ක්ෂේත්‍රයේ නව ප්‍රබෝධයක් ඇතිවන අතර එමගින් ජනතාවට ප්‍රතිලාභ රැසක් හිමිවනවා. රට වෙනුවෙන් එකට සිටිමු අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහනේ පස්වන දිනේ අදයි. දිස්ත්‍රික්කේ පුරා සංවර්ධන වැඩසටහන් 900කට ආසන සංඛ්‍යාවක් ක්‍රියාවට රැංගුණා. ඒ පිළිබඳ වාර්තාවක් ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත ඉන්දික තුෂාර. අම්පාර දිස්ත්‍රික්කේ ජනතාව වෙනුවෙන් ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් මීට දවස් කිහිපයකට පෙර ආරම්භ වුණ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ අද අවසාන දවස. අදත් උදෑසන පටන් විවිධ වැඩසටහන් ක්‍රියාකාරකම් ව්‍යාපෘති ඇතුළු වැඩසටහන් මාලාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 20ක් පුරා රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන පසුගිය 6 වෙනිදා ආරම්භ වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයේ පුරා විවිධ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මහජන සේවා වැඩසටහන් අද දිනේ ක්‍රියාවට නැංවුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්. පාසල් සිසුන්, වැඩිහිටි සහ තරුණ ප්‍රජාව, විශ්වාමිකීන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන ආයතන සහ ස්වේච්ඡා සංවිධාන මට්ටමින් ජනතාව විශාල උනන්දුවකින් මෙම වැඩසටහන් සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණය, දරුවන් සුරකිමු, ස්මාර්ට් ශ්‍රී ලංකා මාර්ගෝපදේශන වැඩසටහන්, ජාතික ආහාර නිෂ්පාදනය, ඩෙංගු මර්දනය, වකුගඩු සහ බෝ නොවන රෝග නිවාරණය,
පරිසර සංරක්ෂණය, වැඩිහිටි පුද්ගලයන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සවිපල ගැන්වීම ඇතුළු වැඩසටහන් රැසක් ගත වූ දින කිහිපය පුරා ක්‍රියාත්මක කෙරුණා. ජනපතිට කියන්න වැඩසටහන ඊයේ දිනේ මෙන්ම අදත් සාර්ථකව ක්‍රියාවට නැංවුණා. ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීම, ඒ වගේම යටිතල පහසුකම් නගා සිටුවීම, ඒ වගේම දැනුවත් කිරීම, අපි ඉලක්ක කළ යුතු ප්‍රශ්න බොහොමයකට විසඳුම් සහ දැනුවත් කිරීම රජයක් විදියට ගත යුතු ක්‍රියාමාර්ග ගත්ත අවස්ථාවක තමයි අපේ දිස්ත්‍රික්කයේ පසුවන්නේ. මෙතුවක් කාලයක් රජයක් තුලින් මෙවැනි ප්‍රොජෙක්ට් එකක් උනේ නැහැ. මේ ව්‍යාපෘතිය තුලින් සංවර්ධනාත්මක වෙනසක් ඇති වුණා. මේක බොහොම වටින දෙයක්. ගත වූ දින 4ක කාලය තුල ව්‍යාපෘති 1916ක් දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාවට නැංවුණු අතර ඒ වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 91.7ක්. එහිදී ග්‍රාම නිලධාරී වසම් 12කින් සමන්විත ඉරක්කාම ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ වැඩිම ව්‍යාපෘති සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 16.7ක්. මහවැය ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ ග්‍රාම නිලධාරී වසම් 17ක ව්‍යාපෘති 73ක් ක්‍රියාත්මක කෙරුණා. එම කටයුතු වෙනුවෙන් වැය කළ මුදල රුපියල් මිලියන 11.3ක්. අම්පාර ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ප්‍රදේශයේ දීවරින් 600 දිනක වෙනුවෙන් රුපියල් මිලියනයක දීවර ආම්පන්න බෙදා දීමක් අද සිදු කෙරුණා. සිංහල දෙමළ මුස්ලිම් ජාති ආගම් ભેදයකින් තොරව රට වෙනුවෙන් එකට සිටුමු ජාතික වැඩසටහන සඳහා මේ අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව ඉතා උනන්දුවෙන් ඕනෑකමින් සහ කැමැත්තෙන් සහභාගී වුණා. හෙට මෙම වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උහන මහවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සියලු තොරතුරු ITM ප්‍රවෘත්ති ඔස්සේ ඔබට ගෙනීමට අප සූදානම්. මම දැනට සමුගන්නවා අම්පාර ප්‍රදේශයේ සිට චමිලානන්ද සුනිල් පෙරේරා සමගින් මම ඉන්දික තුෂාර. පාස්කෝ ඉරිදා ප්‍රහාරය ලෝක බලවතුන්ගේ යුද්ධයක ප්‍රතිඵලයක් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹදී පැවති වැඩසටහනකදී උන්වහන්සේ මේ බව කියා සිටියා. ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදයේ පර්දවන පංචවිධ සැලැස්මිලි දැක්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා ජාතික මහා සභාවයි මෙය සංවිධාන කළේ. මෙහි පළමු පිටපත පූජ්‍ය කොටුකොඩ ධම්මවාස ස්වාමින් වහන්සේට සහ අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වුණා. පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ සහ මැතිඑවතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අවියායුධ නිෂ්පාදනය සහ වෙළඳාම සඳහා මේ යුද්ධ ඇති කළ යුතුයි. ඇති කළේ නැත්නම් බටහිර ලෝකයට ජීවත් වෙන්න බැහැ. කුඩා දරුවන්ගේ අතපය කැඩෙන ටොනික් මෝඩි වගේ හදන බට්ටෝ ඒවත් හදන්නේ රටවල. මේ ළමයින්ගේ කකුල් අතපය කඩන ඒගොල්ලෝ ලෝකයටම ළමා අයිතිවාසිකම් ගැන නීති රීති පනවන වෙනස්කම් තියෙන තැන් බලලා ඒ වෙනස්කම් උලුප්පල දක්වලා ජාතීන් ආගමිකයන් කෙටවීමේ වැඩපිළිවෙලකට ඕන යා. මම විශ්වාස කරනවා මේ ISIS සංවිධානය කියන්නේ අන්න ඒ වැඩපිළිවෙලේ කොටසක් කියලා. මේකට ඉස්ලාම් ජාතිකයන්ව සම්බන්ධ කිරීම වැරදි. ඉස්ලාම් ආගම තුල මෙහෙම දෙයක් කරන්න අවසර දෙන්නේ නැහැ. අස්සලාම් අලේකුම් කියන්නේ ඔබට සාමය වේවා. සාමය තමයි මේ ආගමේ පදනම. ඒ නිසා මේ ඉස්ලාම් ආගමේ ප්‍රශ්නයක් නෙමෙයි මේ. දැන් අපේ මේ ඉන්න දේශපාලන නායකවරුන් ඇතුළු මේ පූජකයන් වහන්සේලා ගරුතර මහා සංඝයා දන්නවා මේ කාරණේ ඇති වෙලා තිබෙන්නේ සෑම දෙනාගෙන්ම නෙවෙයි අන්තවාදී පිරිසකි. මේක දැන් පිටරටින් ආපු බලවේගයක්. අපි එකමුතුකමට පත්ව මේක නැති කර ගැනීමට කළ යුතු සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුව තිබෙනවා. ඒ සඳහා මුස්ලිම් වරුන්ගෙනුත් මා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ සිංහල ජනතාව සමග එකතු වෙලා පෙර පරිදි වගේම කටයුතු කිරීමට උනන්දුවක් දැක්වයි. මුස්ලිම් අය අපි අය අතර යම්කිසි සහජීවනයකින් ජීවත් වුණා. මේ වගේ අන්තවාදයකට ගමන් කරලා තිබුණා 70-80 අපි දැක්ක හැම ලොකු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේක මතුවෙන ප්‍රධාන හේතුව අන්තර්ජාතික දේශපාලනය. එහෙනම් මේකට අන්තර්ජාතික දේශපාලනයේදී ගන්න තීන්දුව හරි වැදගත්. මේ ත්‍රස්තවාදී සංවිධානවල මතවාදී ජාත්‍යන්තර මුදල් එන ක්‍රමය පිළිබඳ අලුත් පටිපාටියක්, ඒ කියන්නේ මුදල් එන්නේ කොහොමද, මුදල් එන ආයතන මොකද්ද කියලා අධීක්ෂණයක් අද අවශ්‍යයි. එතකොට අපි මුස්ලිම් ජනතාවත් එක්ක එකතු වෙමින් මේ සල්ලි එන එක නැවැත්වීම සඳහා යම් කිසි වැඩපිළිවෙළක් දියත් කරන්න. අන්තවාදය පරාජය කරමු. ප්‍රගතිශීලී දැනුමක් තියෙන ප්‍රබුද්ධ මුස්ලිම් ජනතාව අපි දිනාගමු. මුස්ලිම් සමාජය ශ්‍රී ලාංකික විය මිනිස්සු දුරස් වෙන්න මිනිස්සු තුල අවිශ්වාසය ගොඩ නැහැ. විශේෂයෙන්ම ලෝකෙ පිළිගත්ත න්‍යායන්තය ඒ තමයි
ඔබ යම්කිසි ආගමකට න්‍යායකට අයත් ත්‍රස්තවාදීන් එක්ක සම් කරනවා නම් ඒ අයව ඔබේ පාර්ශ්වකරුවෙක් කරගන්න. ඔවුන් සියලු දෙනා එක තැනකට තල්ලු කරන්නට එංගලන්තේ බොහෝ දුරට ISIS එක මේ වෙනකොට තුරන් කරලා පාලනය කරගන්න හැකි වෙලා තියෙන්නේ මුස්ලිම් ජන සමාජයත් එක්ක ඔවුන් ළඟින් එකතු වෙලා වැඩ කරන. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. දූෂණ චෝදනා මත ක්‍රිකට් තහනමට ලක් වී ඇති අවිෂ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා දින 14ක කාලයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. හිටපු පිතිකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන අවිෂ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ චෝදනා ගොනු කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආයතනය වෙනුවෙන්. ඒ පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10යි 10 ක්‍රිකට් තරගාවලියේදී දූෂණ මර්ධන පනතේ වගන්ති කිහිපයක් උල්ලංඝනය කිරීමේ හේතුවෙන් නුවන් සොයිසාට දූෂණ මර්ධන පනතේ වගන්ති 4ක් යටතේ සහ අවිෂ්ක ගුණවර්ධනට වගන්ති 2ක් යටතේ චෝදනා එල්ල කර තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනාට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කටයුතුවලට සම්බන්ධ වීම අත්හිටුවා තිබෙනවා. මීට පෙර සනත් ජයසූරිය සහ දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දූෂණ චෝදනා මත දඬුවම් නියම කළා. ක්‍රීඩා පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk